කාලයක් තිස්සේ අපිට සිද්ධ වෙනවා රූපයක් බලනකොට මේ දෙක තුල තියෙන සංසන්දනය තේරුම් ගන්න. ඊළඟ අවදී අපිට හම්බ වෙනවා ඒ අවදී තමයි විඥානයේ සම්බන්ධ වෙන තැන. මේ රූපයත් ඇසත් රූපයත් සම්බන්ධ කරලා තියෙන සංයෝජනය තේරුම් ගන්න කියලා කියනවා. ඒ සංයෝජනේ හඳා තමයි අපි මේ රූපය බලන්නේ. හෝ බලන්ට එපා වෙන්නේ කියන ඕනෑම දෙයක් සිද්ධ වෙනවා. එතකොට අද දේශනාවේ මුලම අර මම කිව්වා වගේ අපිට රූප බලනකොට ඒ රූපය නිදහස් මනසකින් නොබලා අපි අර විනත් විදිහේ මතක ශක්තියක් විනත් විදිහේ සංඥාවක් පරණ මතකයක් පරණ සංඥාවක් පරණ සකස් කර ගැනීමක් ඒ වගේ දෙයක් එකහසු කරගෙන මේ රූපය බලනවා නම් අපි මේ රූපය දකින්නේ නිදහස් මනසකින් නෙවෙයි. හිතේ නිෂ්කලංක භාවයකින් නෙවෙයි. අපි බලන්නේ විනත් බරක් එල්ලගෙන. හැබැයි ඔයත් මම දන්නේ නැහැ මේ එල්ල ගන්න බර හෝ එල්ලගත්ත බර අයින් කරන්නේ කොහොමද? ඒ අයින් කරන වැඩපිළිවෙලයි මේ කියලා දෙන්නේ. ඒකට පළවෙනියෙන්ම කරන්න ඕන එක තමයි අපි අපේ ඇහැ ළඟ නතර වෙන්න ඉගෙන ගන්න. ශරීරය තුල. ඊට කලින් ශරීරය තුල කියලා කියහම අපිට අවස්ථාවක් ආවා. මේ ශරීරය තුල තියෙන ඕනෑම තැනක හිත පළපදියම් කරගන්න පුළුවන් කමක් තිබුණා. නමුත් දැන් බුදුරජාණන් වහන්සේගේ අරමුණ අපිට අරමුණු කරන්න කියලා කියනවා අපේ ඇස කියන ඉන්ද්‍රිය විතරක්. වෙනදී මේ කියන තැනට දේශනාව තුලින් වුණත් අපි ආවේ අවුරුදු එකහ මාරකට පස්සේ නෝනේ. මම ඒක කොහොම නිහතමානීත්වයෙන් කියන්නට බුලදීම මෙහෙම එකක් නම් අපි කතා කළේ නැහැ. කොහොම නමුත් ශාරීරිය තේරෙන කෙනාට හිත නතර කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඇහැ තුල විතරක්. ඊළඟට දේශනා කරනවා එයාගේ අවධානය පතිත කර ගන්න බලන්න ඕන කියලා ඉගෙන ගන්න ඕන කියලා ඒ දකින රූපය තුල පමණක් ඒ එක හම්බ වෙන්න ගන්නවා මේ දෙක දුරස් කරලා බලගොහම මේ දෙක දුරස් කරපුවාම තමයි තේරෙන්න ගන්නේ මේ රූපය දකින්ට තියෙන මනාපය හෝ අමනාපය හෝ ඒක ස්පර්ශ කරන අභිප්‍රාය හේවත් විඥානය මොකක්ද කියලා ඔය අභිප්‍රාය තමයි පින්නතුනේ ඊළඟට අපි හඳුනා ගන්න ඕනතේ මම එක එක මේක හරි සූක්ෂමයි කියන සාමාන්‍ය ජීවිතේ අපි ඇහැට රූප බලලා කැමති වෙනවා අකමැති වෙනවා සතුටු වෙනවා දුක් වෙනවා පස්සේදී අපි ඕකට අපි හිතමු දුක් වුණා කියලා දුක් වුණාම විවේචනය කරන්න පුළුවන් මගේ වැරද්ද කියලා තමයි. එහෙම නැතිනම් බාහිර කෙනාට ලෝකෙ ගොඩක් වෙලාට වෙන්නේ මේකමනේ. ඇත්තටම ඔයින් එහාට වෙන විදිහක් ගැන හිතන්නත් අමාරුයි. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට දෙන ඔයිටත් වඩා වෙනත්ම කාරණාවක් ඔය දේ සිද්ධ වෙන්න බලපාපු හේතුව හැටියට. ඒක තමයි මේ ඇසත් අපි ගාව තිබ්බ ඇසත් අර රූපයත් සම්බන්ධ කරපු සංයෝජනේ හිඳයි අපි මේ දුක හදාගත්තේ මොකද්ද හේතුව ඒ සංයෝජනේ තුල පින්නතුනේ තිබිලා තියෙන්නේ දුක ඇති කර ගන්නා වූ රටාවක් අපි දකින් රූපේ බලලා තියෙන්නේ සැකයක් ඇති වෙන දෙයක් නම් දැක්කේ අපි බලලා තියෙන්නේ සැක මුසු සහිත කෝණයක තරහක් එන දෙයක් නම් අපි දැක්කේ අපි බලලා තියෙන්නේ තරහ එන සුළු කෝණයක ආශාවක් එන දෙයක් නම් අපි බලන්නේ අපි බලලා තියෙන්නේ ආශාව මුසු වෙච්ච කෝණයකින් මෙන්න මේ සංයෝජනයයි අපි හොයාගන්න ඕනේ එතකොට අපේ ඇහි නෙවෙයි ප්‍රශ්නේ අර බාහිරින් තියෙන රූපෙත් නෙවෙයි ප්‍රශ්නේ අපි හදාගන්න සංයෝජනයයි ප්‍රශ්නේ මේ සංයෝජනය කියන දේ තමයි ක්ලේශය වෙන්නේ
ඇහැ කියන්නේ ක්ලේශයක් නෙවෙයි රූපය කියන්නේ ක්ලේශයකුත් නෙවෙයි අපි මේ රූපය බලන ආකාරය තුලයි කෙලස්ද නිකෙලස්ද කියන තීරණය වෙන්නේ මුලදී ඉතින් අපිට අවස්ථාවක් එන්න පුළුවන් ওই කෙලස් නිකෙලස් ටික මාරු කරගෙන නිකෙලස් පැත්ත හිත නමා ගන්න කෙලස් පැත්තෙන් අයින් වෙන්න පසු කාලීනව නිකෙලස් පැත්තට අයින් කරන්න හේතුවක් වෙන්න පුළුවන් මොකද ඔක්කොම බරක් තමයි